ොයිදුතේ සස් පෙළ ජයුපද්ී තාක්ෂණවේදය විශෂය දුවපතය අපි මේනකොට දොළපුතාලත් තෙක්ක සාකට්්‍යය කරමින් ඉන්නේ දොලස් නිස්්‍රී හත්වන කේ දුවේපුතේ උසස් තාක්ෂණික ශිල්පකරම භාවිතතින් ජලජජීව සම්පත් කර්මාන්තය නියලීම ඒකගේ දුවපුුතේ මේ ඒකක දරුවනය අපි විශේෂෙන්ම මේ වෙනකොට වන කොටසපුති පලවන කොටස සාර්ථක හත්තන එකගේ පලවන කොටස දලපුතාලත්තේ අපපී සාර්ථක සාකචා කල අවසන්දුවයි පපුතේ විශේෂයෙන්ම විසිතතුරු මත්ස වගාව සම්බන්ධී ඉතාමත්ව වැඩගත් පාඩම් මේකැ පුතේ උසස් වල උභාගේ සඳහා බහුවරම ප්‍රශ්න වියග තරචජනා ප්‍රශසන සහ රචනා ප්‍රශ්න අනිවාරම ආන කොටසක් ඒකයක් විදින දීපපුතේ ම අුද්ධකම රජානා ප්‍රශ්යක් ඒවාගේම හවර පශ්න කහිපයක් ඊට අදාල උ සහ වියෝග තරචානා ප්‍රශ්න ඔට කොටස් අදාල කල්ල ොතු කල්ල පස්ස පතර හදනකට පුොතේ මේ ඒකින්ෙන් පස්ට හදනවා. ඉතින් දීපුතේ විශේෂෙන්ම අද අපි කතා කරන්න බලාපොරොත්යෙන්නේ මේ ඒකකේ දෙවන කොටස විශේෂෙන්ම ආහාරමය මත්ව වගාව සම්බන්ධයෙන් දීපතිේ අපි කතා කරල තියන්නේ. ආරම්භ කර දෙවනි කොටස. ආහරමේ මත්ස්ස වගාවට අදාලො දරුවනි මත්සේ බහරූපන පිළිබඳව අපි කතා කරල් අවසන් කරලතින්. අදාපී ආරම් කරනවා ඒ කොටසේ දෙවන ඒකගේ ඉතිරි කොටස්්ටික සාකච්ඡා කරගෙන දෙවන කොටසේ. හත්තනකගේ දෙවන කොටස ආරමය මත්සය වගාවට අදාළව ඒ දෙවන කොටසේට අදාලව වැදගත් කරුණකාාරණා පාඩම සිද්ධන්ත කොටස් පාඩමට අදාල දල පුතාලත්තෙක සාකච්චා කරන්නයි ආරම්භ කරල තින් හොඳයි ද විුතියක්පේ ආරම් කරම බලන්න දපතේ මේ සමෝදාානිත වගාව රට්. ිල් මේකත් පොඩක් අපි බලුම් දෙ අපි කලින් කතා කරා මේකෙද කලින් කොටසදී විශේෂයෙන්ම පොලිකාල්චකයෙන බහුරෝපිත වගාව ගෙන කතා කර දරුණේ දෙැම් බලමු අපි තවටික් අප බලාපොත්තුන ස්සරට මේේදක කතා කර දරුවනේ බලන්න විශේෂෙන්ම තවය එකක් තිේෙනවාමේ සමෝදානත වගාව ඉන්ටග්‍රටට් පොලිකාල්ච කියලා බලන්න විශේෂෙන්ම මේ රයිට් අපි බල මේ ජලජීවී වගාවත් එක් මස්ස වගාවත් එක් වෙනත් සත් පාලනකට යඋත්ක් සිදුවෙනවානේද. ඉතින් ැඟ අපි සමෝධානිත වගාව කියක කියකිවපුහම විශේෂයෙන් මේ මස්ස වගාව ගෙන පොඩඩක් අපි අමතක මස්සෙරූපන ගෙන පොඩ්ඩක් අමතක කරුත් මේ සෝධානිත වගාව ගොවිතන කියනක ග ගොල දැනටමත් දන්නෝ දරුවුණන අපි න්නවා බෝග වගාවත් සත්තු පාලනය සහ බලශක්ති උත්පාධන එකකයක් කිය කාර කිහිපයක් එක විට පවත්තගෙන අවස්ථාවත්තමයි බතති අපි සමෝධානිත ගොවිතන කියලා කියයි ඔබ මේක සාමාන්‍ය පෙළ පන්තිවොලදී කෘෂිවිද්‍යාපාඩන්ගොලට වගේම මේ වාහල ඇති ඔබ රයිට් මේ සමෝධානිත ගොවිතන කියලා කියන්නේ බුති අපි දන්නවා බෝග වගාවත්ඒ වගේම සත්තු පාලනයක් බලශක්තියුත්පාදනය කියන ඒකයක් කියන මේ ආකාර කිහිපයක් එකවර පවත්වාගෙන අවස්ථාවත්තම අපි සමෝධානිත ගොවිතනක් කියලා කියන්න එත ට මතරන විශේෂෙන්ම සමෝදාානත වගාව මේ කතා කර ොනොපුතේ මේකෙත් අපිට ඒ විදිහට ම සහරවන්න පුලන් සියලුම සම්පත් ප්‍රෝජෙන්ට ගනිමින් ර් පස ජලය යාලෝකයේ ශක්තිය උපරිම කාරර්යක්ක්ෂමතාවකින් භාවිතා කිරීමටත් ශක්ති අපතේ යාම වලක්වා ගැනීමටත් මත්සේ වගාව බෝගෝ වගාව සත්තුපාලනය සඟම සංකල්නය කරමින් වගේ කිම තමපතේ මෙතැනත්වේ කියගන බලු සියලුම සම්පත් ප්‍රයෝජන්ට ගනිමින්. මොනොද පුතේ උදාහනිට පස ජලය ආලෝකයේ ශක්තිය, මෙන්න මේ දේවල් උපරිම කාරයක්ක්ෂමතාවකින් භාවිතා කිරීමටත් ශක්ති අපතයාම වලක්වාගැනීමටත් මත්ස වාව බෝග වගාව සත්තුපාලනය සමඟ සංකල්නය කරමින් වගා කිරීමතමාබති සමෝධානිත වගාව කළ කියන් ඉතින් එතකොට මේකෙදී එක්කෙක් අවස්ථාව අතුරුඵල අනෙකක් සඳහා භාවිතා වෙනවා බෝග වගාව අතුරුපල අපිට විශේෂෙන්ම මේ සපතු පාලනයේදී සත්ව හාර සොඳහා යුදාගන්න පුළහන් මේ ජලජී පොකුණු සඳහා නේද දැන් අපි මේ දීශීෂෙන්ම යුදාගන්න පුළුවන් කංකුන් ඔයි පලා වගේ සත්ව මේ සාක භක්ෂක මාන්සස් පත්සයෙන් සඳහා මේ දරුණ මේ ඒවාගේම වී භෝගාවේක්ෂ කොටස් සත්ව පාලති සත්ව හර සඳහ යුදදාගන්න පුළුවන් ඒවාගේම සත්තුවයගේ අපද්‍රාී ගොයිපල සතුන්ගේ මලාපද්‍රවී අපිට පුොහොරක් විදිර භාවිතා කරන්න පුළුව. ඇ එදට ජීවවා යු එකකයක් ස්ාපිත කරන්න පුළුවන් බලෂක්ති උත්පානය කර ගීම සොදා ගයිල දවශ කරන එදිගකත් මිතන වැැදගත්කමක් විදිට පෙන්න්න පුළන් විශේෂෙන් කියන්න ඕන සමෝදානීත වගාවක් කිය නට පුතේ බෝග වගාවත් සත්්‍යපාලනය මත්සේ ඒකයෙකුත් පවත්වගෙනන්න පුළුව මත්ස වග එකකයක් ර සමඟ බලෂක්ති උත්පාදනයකයක් වගේ පවත්තගෙනන්න පුළන් මේ ආකාරයට සිදු කරන වගාවක් දපුති අපට සමෝධානිත වගාවක් විදිහයට හඳුන්නන්න පුළුවන් හොඳයි දරුවුණේ සියලුම සම්පත් ප්‍රයෝජෙන්ට ගනිමින් පස ජලය බන්නුක් මෙතර සියලුම සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සල්ම සම්පත් ප්‍රයෝජෙන්ට ගන්න පුළුවන් පති තියෙන සියල්ලුම සම්පත් ගොයිබල කනං ඒතියෙන සම්පත් ප්‍රයෝජෙන්න්ට ගනිමින් පස ජලය ආලෝකෙ ශක්තිය උපරිම කාර්යක්ක්ෂමතාවකින් භාවිතා කිරීමටත් මේ දේවල් පස ජලය ආලෝකයේ ශක්තිය උපරිම කාර්යක්ෂමතාවකින් යුදා ගැනීම භාවිතා කිරීමටත් ශක්තිය අපතයාම වලක්වා ගැනීමටත් ශක්ති අපතයාම එනර්ජියක අපතයාම වලක්වා ගැනීමටත් මත්ස වගාව බලන්නපු මෙතන මත්සේ වගාව කෙනෙක මුල්ට දාල තින අපි මේ මත්ස වගාවත් එක්ක කරග නැන එකක්නේ මත් වග භූග වගාව සත්තු පාලනයේ සමඟ සංකලනය කරමින් වගා කිරීමයි. හරි සියලුම සම්පත් ප්‍රයෝජනයට ගනමින් පස ජලය ආලූකය ශක්තිය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කිරීමටත් ශක්ති අපතයාම වලක්වා ගැනීමටත් මත්ව වගාව, බෝග වගාව සත්ධ පාලනයේ සමග සංකලනය කරමින් වගා කිරීමයි. හරි මෙහිදී. එක් එෙක් අවස්ථාව අතුරු පල අනෙකක් සඳහා භාවිතාවන උදාහරණයක් විදිහයට සත්්‍යපාලනදී අතුු පල විදියට ගවවසුරු බෝග වගාවට පොහොරක් විදිිය දන්න පුොළන්. කුකුල් ලපදරවිය වැටීමට සැලැස්සූ විට එහි හරිබාන කුකුල් ලපදාව වැීමට සැලස්ස විට එහි පලවාංග වර්ධනය වී මසුන්ට ආහාර ලැබෙනවා වගාබිමින් ලැබෙන පලාවරග අපි කිව කංකූමගේ දේවල් මාලුන්ට ආහාර විදියට ලබාදීම සිදු කරන්න පුළුවන් පරිම ද ෝජ ගන්නවා කාරයක්ක්ෂ ශක්ති භවිතර ගෙනවා ලමත් ප්‍රයෝජනයට ගන්න යි ං ත න දුල පුතාලිට මත්ම පැහදි ොකදම සමෝදාානත ව ගාවක් කියෙන පිළිබඳු යි සියලුම සම්පත් ප්‍රයෝජනයට ගන්නවා පස ජලය වාතය ආලෝකයේ ශක්තිය උපරිම කාරයක්ක්ෂමතාවකින් මෙතන භාවිතය වෙනවා ශක්ති අපති යම හලක්ක ගන්නත් මොනෝදමී වගාවන් මත්සය වගාව බෝග වගාව සත්ව පාලනයේ සමඟ සංකල්නය කරමින් වගකිරීමක් කරන්නේ එක් එෙක් අවස්ථාවේදී අතුරු පල අනෙක් සොඳහා යෝදාගන්න පුළුවන් යි් ගවවසරු ගොම නේද අපිගේ වා පහර විදියට බෝගවලටය දඩ විදාගන්නව දරුවන ර් ඒ වගේම පලාවරගව දවල් අපිට පුළුවන් මත්්‍යය ටැන්කිවලට දෙ හරි සත්වප පාලේද අතුරප පල ගවසරු බෝගගාවට යේ දීමත් කුකුල් අපපදාව වැටීමට සැලස්සු විටම පකුණ වල මස්්‍ය පොකුණු වල ්‍රවාංග වර්ධනය වී මසුන්ට ආහාර ලැබෙන ොදරුුණේකින් ඒ වගේම වගාබිමෙන් ලබෙන පලාවරග මාලුන්ට ආහාර වෙනම් ර මේක සඳහා ආරම්භේදී විශාල මුදලක් වැවුුණත් මේක ලාබල් අබන්න පුලන් හොඳ ක්‍රමයක් විදිල් හොඳ කකක් ද වාග හුන්න්න ආරම්බේද මලික දම ට අදක මේ ියහ සකස් කරන්න මේ සතුන් ලදීගන්න මේ දේවල් සඳහා වගබි සකස් කරන්න ආරම්බේද මේ සඳ විශාල ප්‍රාගධනයක් වයනවා නමුත් මේ දර්ග කාලීන ලාබ උපයන්න පුලන් හොද වවවාසායක් විදිහට මේ ගොයිපල අපිට හඳුන්න පුුවන් මේ ගොයිපලතුළ සිදුවන සමෝදාානිත ගොයි තැන කියනක බුතති අත්තම මේක දැන් මහා පරිමාණය ශසිදියන අදරුවුණ මුූ විශෂය විශාල වසයෙන් රැකය අවස්ථාව උපාදනය වගේ. වසතය හම අතින්ම ලාබලවන්න පුළුවන් පපුතේ එක විනිසා විශේෂයෙන් ඒනිසා ඉතාමත් බැදගත් මේක ආරමේද මුලි ේද මක් වේස සඳ යන ආරම ද දරන්න සිදයන ඉඩවසිති දිගටම මේකින් පපුතේ හැම පැත්තකම ලාබලබන්න ලාබයි පපයිීමක් සහ ප්‍රෝජන තමයි මේකින් තිී බරෂක්තු උත්පාදන කරන්න පුළුවන් ගොයිපලනි වශසනට අ වශසයන බලශක්තිය හාර පිස ගැනීමට අවශ්‍ය කරගන ඒවගේ විදුලිබල්ල දල්ලවා ගැීමට නදගෑ ජුයු ජීවාු එක කෑයක් මගින් එකකට අවශේ ගොයි පල අවශ්‍ය ලෂක් ත් පාදන කරගන්න පුුවන් හ අවශ හ ටික සක් ර ළුවන් ද ප ගට ොට ව සකස් කරගන්න පුළුවන් ස් වග ල ේව ති අවස ේව ලබගන්න පුුවන් ඒගේ මකෙන් ශාල දායමක් මෙ ලව තුනි ලබන්න පුළුවන් පොති සේලුමදේවල් එකකම ස්ථානයක සිදු කරගන්න පුළුවන් ඉතින් විශෂෙන් සත්ව පාලන ඒයවගේ මත්සේකකයක් වත්සේ පොකුුණු. ඒවගේ. ෝ බෝග වගා ශේෂ්ත්‍රත් මේ වගේ පවත්තාගෙන න මේ විදිර සංකල්නය කරලා එකට පවත්වාගෙන අමත්ත මපුතත් සමෝදාානත ගො විතැක්වෙවිදට අපි හඳුන්න රැයි්මහිතන් දොරපු තහට ඉතාවත්ම පැහැදිලී සමෝධානත වගගේ වින්ටග්‍රට් කල්ච් වෙබරලකු මත්සේ පුකුණකුත් තියෙනවා බ වගා කල්ලා තියෙනවා නේදපුතේ ඇ ඒ වගේම මේ සර්තපාලනයක් පවත්වාගෙන යනවා එකැන්නේ මේ මොකේ වාසිද සමුෝදානිත වගාවක වාසි සෑම සම්පතක්ම උපරිම කාර්යක්ක්ෂමතාවෙන් භාවිතා කරන්න පුළහන් මුතල් සෑම සම්පතක්ම උපරිම කාරයක්ක්ෂමතාවකින් භාවිතා කරන්න පුළු ඒ තියන හැම සම්පදක්ම උපරිම කාර්යක්ෂමතාවකින් මේ සඳහා භාවිතා කරන්න පුළන් ඒ කටයුතු සඳහ වගා කටයුතු සඳහ ඒ වගේම තුලිත ආහාර වේලාවක් වවෙලක් ලබාගන්න හැකිාව ැි. බෝුවගේම අපිට අවශ්‍ය කන්නු දේවල් පලාාවරග මේ ගොයිපලෙම්ම සමෝධනත වගයම ලබාගන්න මස් වර්ග කිරිබිත්තර ඇදරුව ේදේවල් ලබාගන්න පුුවන් ඉතින් තුළි ආහරවෙලක් ලබාගන්ඩ අවස්ථාවක් බීත්තර මස්කිරි මේදවල් ලබාගන්න පුළුවන් එලෝලු පලාවරග දාන්නේ මේ සියලුම දේවල් සහිත අංග සම්පූර්ණ තුළිට ආහාර වේලා වේලක් පොත මේ ගොයිපල හ තුර ජීවත්තනනායට ගොලප නිවස්ට ජීවත්තන අයට ලබා ගණ්ඩ අවස්ථාව ලැබෙනවා ඒවාගේ මේ නිෂ්පාදනත් අනිත්තායටත් ජනතාවට ලබාගණඩ අවස්ථාව තියනව ප්‍රදේශවා සිදුවගේ මේ යාලවි කරන ගන්න මෙව ලබා ගන්න අවස්ථාව තියෙනවාම මේක සිදුවන නිමෙවු නිෂ්පාදර හරි එතකොට කාබනිි පහොර නිසා පරිසරදූෂය අඩුව වවා පොති. මොකද මේකෙද කාබනිික පහොරයි යොදාගන්න මේ සත්ත ගොම මේ ගොවිපලේම නැත්තම් මේ සමෝදනත වගෞතලම සිදුවන සත්තුන්ගේ අපද්‍රාව යෝදාගනම මෙන්තම පහර ස්පානය කරගන්න ඒගවන්ස කාබික පහමයි පතති යොදාගනිීමම සිද වන්නේ එකත් විශේෂයෙන් වැදගත්වෙනවා. ඒක නිසා මතකතයාගනේ මේ කාබිනි පහන නිසා පරිසරදූෂය අඩුව වෙනවා පොතිේ අවුව ම සිද් වවා. ඒවගේීම අවදානමහා අඩමානය අඩුවෙනවා පපුතේ තියෙන. වර්ශී පුරාම ආදාහම කලැබෙන පුතේක හිවර මූලිකියදම මේකට වැඩි මූලික වේදමක් පැවුනත් මේකින් වසර පුරාම ආදායමක් ලැබෙන හැම පැත්තම ආදා ඇෙතින්. හරි වසර පුරාම ආදායවක් ලැබෙන. ඒවගේම අවධානම හා අඩමානය අඩුවම් යම් කිසි වගාවක් පමණක් එක බෝගයක් පිතරක් අපි වග කරන්න අපිට මේකට සස්භාක බෝදුරෙන්න්න පුළන් සතුන්ගේ ොදරු පිබෝධ හන වන්න පුළාම තේ භාවක හහිතුමත මේ බෝගයට හානි වෙනස්සවෙෙන්න්න පුළුවන්. බෝද දුර නිසාේකට වන්න පුලන් විධ දේශකුණ බලපෑ නිසාම වනි හේතුනිස අවදානම් අඩමාන තත්තු තියෙන පුළුවන් බෝග සාර්ථක නොවෙනපුළන් නමුත් අපි මේ බෝග වගාවත් එක්කව මේ සමෝධානත වගාවක් පටන්ගත්තනම් පොතේ අපිට ඇයි වගේම සත්ව පාල්ලේ බලෂක්තුඋත්පානයකයක් සහ විශේෂයෙන්ම අපිෙන අමස්්‍ය රෝපනය පහම පොත්තාගනයම නිසා දරුවනේ ඇත්තටම විශේෂයෙන්මවර්ශය පුරාම ආදායමක් ලැබෙන අවධානමහා අපි කිව අවධානහා අඩමානේ. අවදාන ම හා අඩමානය අඩුවීම සිද්ධන අබපුති වසර පුරාම ආදායමකුත් ලබිනොම්මගින් පති යි් වසර පුරාම ආදායමකුත් ලැබෙනවාම මේ එක කිය තුළ සිදුකරන ක්‍රියාකාරකම් නිෂ්පාදන මගේ මගේ තැන් දොල පුතාලට මනවබෝධයක්කි පිළිබඳ ලැබෙන්න්න ඇති බලන්න පවතින සම්පත්වොට ගැලපෙන පරිදි ජලජීවවාග කරම සැලසුම් කිරීම අන්න බලන්න මොකක්ද මේ කියනේ කතාව කියෙන පවතින සම්පත්තින රිසෝසොල්ට අනුව ඒට අනගතවිමින් කොමද ජලජී වගා පද්ධතියක් අපි සැල්සුම් කරන්නේ ජලජීවගෙන පවතින සම්පත්තුට ගැලපෙන පරිදි ජලජීවී වගා ක්‍රම සැලසුම් කිරීම. කොහොමද මේ ඇක්වාකල්ච පලෑන් කරන්නේ ජලජීව වගම පලෑන් කරන්නේ කොහමද සැලසුම් කරන්නේ පවතින සම්පත්තුල්ට අනු භාවිතා කළලා තියෙන සම්පත් භාවිතා කරලා ඇදුවේ පුතේ චුට්ටා ලන අපට ඒ එකත් හොඳ ත්ත්යක් ඒදීත් අපිට ගෙන ගැනීම මේ ඒක කිය තුළ ඉතාමත්ම ගත්නක නු ො විශෂන් කියල්ලද ලාපුරොත් මේ පවතින සපත් ොලට ගැපෙනවිදි. සුදුසු ආකාරයට කොහොමද ජලජීවී වගාක්‍රම සැලසුම් කරන්නේ. ජලජීව වග පලෑන් කරන විද හන්න පවතින සපත්තොල්ට න යෝභාවිතා කලව යොදාගනිමින් කහමද ජී වගක්‍රම සැලසුම් කරන්න ලන් කන්න න සම්බන්ධී. දරුවනේ ඒනම් බලට පවතින්න සම්පත්තොලට ගැලපරි පරිදි ජලජීවී වගාක්‍රම සැලසුන් කිරීම. ආරට සඳහා මසුන් වගාකිරීම ද අන්නබලන්. ආහාර මේ මසුන් වගා කිරීමේදී දරුවන ශ්‍රී ලංකාව හරි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වසින් සිදුකරනේ ඉස්සන් වගාව මිරදිය මස්සවර්ග අන්න බලන් මේ ආහාර සඳහා මසුන් වගා කිරීමේදී පුතේමං කිව්ව ශ්‍රී ලංකාවේ බහුලෝ මේ කරදිය වගාව සිදුවෙන් නැහැ ප්‍රධාන වශයෙන් ලංකාවේ බහුලෝම සිදුවවෙන්නේ ආහාර සඳහා මසුන් වගා කිරීමදී අපි දන්නවා ඉස්සන් වගාව සිදු කරවා. හලාවත පුද්ධලම මීගමුව ප්‍රදේශ අමේ කන කල පන්ස්තතු ප අපි නම කිවල්දිය පිසර පදධ යාසිතු, ප්‍රධරමශය ස්සන් කොට ඉස්සන් වගාව සේතු කොනම ස්සන් දශ ිල්ද පොට වගේ විශාල ඉල්ල ක්දෙනවා අපනනයේ සඳහා පොතේ සකස් කරනම ඉස්සන් වගාව ලංකාව ප්‍රධාන වශයෙන් සිදන මේ විශේෂයෙන්. ඒවගේම කොතේ මේ මස්සෙ වගේ විශසන් වගාවට අමතරුව මන් පොකුණු තුළ වග කරනා පතේ මස්ස වගව සිදුව විශේෂන මිරදී මස්සව වගාව පොකුණුතුළ සිද්ධවෙෙන ලංකාව ප්‍රාන වශයෙන්ම ආහරමය මස්ස වගාවේ දැන් අපි ස්ව ගත්තහම අපි මස්සයෙන් වි ප්‍රස්ේශයාවන් විද හඳුන්ුවන්නේ මසය යැ ස්සන්ගේ ප ේෂ ස කතාරන්න පිසන් ස් ග සබන් විශේෂ මත කරන්න ස් ගත්හම ප්‍රස්ටේයාවන්ට ඇතින ආත්‍රපොඩා වන්සට ක්‍රස්ටේය වනතම ස් හි ස් පො ර ස ව . සතුන් අපි ඉස්සන් ක්‍රස්ටේෂයාවන්ට අයිතිවෙන් නමුත් මස්ස වගා විට මිරිදිය මස්ස වගේ විශේෂෙන්ම වැදගත් පොකුණුතු අඩ පොුණුතුර ග දරන ජනප්‍රිය ිරිද මස ආකාර ලංකාවට දශලින් හඳුන්ල දුන්න ශේෂෙන් පොතේ ද ගන් කලින් ඒතිවා ජනප්‍රිය වගේ ආරමේ මස්සයෙන් විදිට පිට සලකන් පොලන් වේෙන න අපි ඒගොල ගැෙන අද දවසේ ඒකගේ කතාරන්න බලාපුරත්තුනම ආහරම මස් වගවට දාල කොටස් විදිට. හොඳයි දරුණේ තකොට විශේෂෙන්ම පුතේ ලංකාවේ ආහාර සඳහා මසුන් වගා කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නපුතේ වලන්න ඉස්සන් වගාව සිදු කරනවා ඉස්සන් වගාවඒ වගේ මිරිදිය මත්සේ වර්ග වගා කරනවාපුතේ විශාස විශේෂයෙන්ම න්න තිලාපකා මසු හරි හිසලක කාය තනොළ කාපයයක් කොමන් කා් නදබුති සාමාන්‍ය කාය වේකට වගා කරන්නවා හරි සුළු වසිෙන් වේකයන් වගා කන්නවා මේ වීකයන් මතකගතියා ගන්න එම සඳහාත් සුළු වසෙන් ්‍රීකයන් වගා කරන්නු ර සුළු වසෙන් වේක්‍යයන් වගා කරනු හරි හරි එදකොට මේ වගාවන් සඳහා මොනවදපුතේ භාවිතා කරන්නේ හරි මිරිදිය මස්ව වගාවන් සඳහා ලංකාවේ භාවිතා කරන්නවා අපුුතේ පොකුණු මඩ පොකුණු කූඩු කොටු ර් බලන්න මේ වගාවන් සඳහා පොකුණු කූඩු කොටු භාවිතා කරන අදරුවලේ මේ අතරින් වඩාත්ම ජනප්‍ර වෙලාතියනෙ ොතේ මඩ පොකුණු තුළ මසුන් ඇතිකිරීම අපි මේක කල්නුත් අතා කර තියන මතක තියාගන්නව වඩාත්ම ජනප්‍ර වෙලා තියන මේ මස්ස වගේ මඩ පොකු තුළ මසුන් වගේාතම මේ අතරින් වඩාත්ම ජනප්‍රවෙලා තියන්නේ මේ ආහරම මේ මසුන් වා කරන වගේ වෝ විදියට පොය ගොල්ලන ගැනතුරන් කොුතුල කූඩු තුළ සහ මඩ පොකුණු තුළ බලපති පොක හරි වගාවන් සඳහා පොකුණු කුඩු හා කොටු භාවිතා කරන්නනවාපොති මේ අතරින් වඩා ජනපියය කම වෙලා තියනෙ මඩ පොකුණු තුළ මසුන් ඇතිකිරිය. එනම් මසුන් ඇති කරන වගේ විියෝ විදියට ආරම මසුන් ඇති කරන වග විහෝවිදල අපි දැන්ටවත් කතා කල තින පොති පොකුුණු තුළ කොටු තුළ සහ කූඩු තුළ වගාව. මේ අතරින් වඩා ජප්‍රිය කම ලා තින පොති මස වගාතමා විශේෂයෙන්. මස්සය ගාාවනත මස්සර උපනේ සොඳහා ජලජී වගාවක් විදියට මඩපපුකුණු තුළ වගාතම පපුති මේ වතී ලංකයි වඩාත්ම ජනප්‍රේවෙලාති ැයි් මංහිතන් දලපුතලට පැහැදිලි හරි ඉදි්‍රීටයමල් මෙබන්පතිේ මඩපොකු තුළ වගන්න අවස්ථාව කීපයක් පෙන් ලතින් වි බන් මඩපපුකුණු සකස්කරල ති ආකාරේ හයිට් කවදපති මේව මඩපුකුණු මඩපුකුණු තුළ මස්ස ව මේ තමයි ලංකාවී වඩාත්ම ජනප්‍රිය ව මඩපොකුරු තුළ මස්ස වගාතම ලංකායි වඩාත්ම ජනප්‍රිය වගා ක්‍රමය විදියට භාවිතාව මෙතන් දර මඩ පපුකරු හරික අපි දම්බලන්න එන පුති ලජවී මසුන් වගාවට සුදුසු පොකුුණක් සැලසුම් කිරීම පොන්ල්ච හරි අපි ආරම් කරන්න නන දුර පුතාලත් එක් විශරාත්මක කතා කරන්න එන පති අපි ඒ ලංකාවේ මේ ජීවසතා වඩාත්ම යොදාගන ජනප්‍රීමම කරේ තම මඩපකුණු ල පත්යන් වග කිනින් පපුතේ තිි දර පුතාරත් සාගච කන ලාපරත්ති විශ්‍රාම කතා කරන්න බලාපොරත්ම මේ වස්ථාව දුතිි මේ ජලජීවී මසුන් වගාවට සුදුසු පොකුනක් සැලසුම්කිීම සම්බන්ධ හ ජලජීවී අගවස් සොඳහා පොන්කල්චකට ජලජීවී මසුන් වවට සුදු පොුණක් සැසුම් කිරීම බොතේ අපි කතකරට කොමද පොඩ් එකක් පෑන් කරන්නේ සැසුම් කිරීම කරන්නේ සදුස පොකුණක්කරගැීම සුි කරන කාරය ුත විශේෂෙන් කතා කරන්න විශේෂණ මිරිද මත්ව ගාව සඳහා හරි ඉස්තෙල්ලාම් පුතේ ප්‍රධානමසයෙන්ම අපි මේ පොකුක් සැලසුම් කරනකොට පොකුුණක් ස්ථාපිත කිරීම සඳහා පති සුදුසු ස්ථානයක් තෝරගණ්ඩෝල. මදගනම සුදු ස්ථානක්කනට අපි එකට පාට මදක්කන අප පලවිනිියගේන පලවිනිියකගේ ඇත අපිට මදක්වෙන මේ අපි මේක නිතරම කතාගරන්නන එක හැමවුරදගම ප්‍රශ්නත් අහනවාක රචනා ප්‍රශ්න එකකෙන් අහල තියනවා. විශේෂෙන්ම අපි මොකදපුති මේ කාලගුණන නිරේක්ෂණ මධ්‍යයක්ක්ථානයක් කාලගුණන නිරේක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහ සොදුස භමයක් තෝරා ගැනීමේද නෑතැ සොදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී. සැලිල මත් යුතු කරුණ ගැපි ග ැතියම්. ඇතින් ේද ඒවාගේම කිර එකතු කිරීම මධ්‍යස්ථානයක් ස්ාිත රීම සඳහා සුදුස භමිය ෙනැ අපිතාාවරු. මෙතනත් ආයත් අපි කතාාවෙනවා හත්තන ඒකේදී නදපුතේ විශේෂයෙන්ම මොකදදපුතේ පොකුණක් මිරිදී මස්සර ඕපන පොකුුණක් මත්සේ වගේ පොකුණක් ස්ථාපිත කිරීමේදී කොහොමොද අපි සැලසුම් කරන්නේ. කියෙ ගැ කතාගන්නනු විශේයෙන් අපි සලකල මත්තයෙන්වන මේ සඳහ සුදුසු. භූමයක්ක් තෝරා ගැනීමේදී අපි සැකිලිමත්වයතු කරමතිනාපුතේ මත්ස්‍ය වග පොකුුණක් ඉදිකිරීම සඳහා සුදුසු භූමයක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් පොති අපි ධන්මයි පසේ තත්වේ ගැන නේදපුතේ. ට අධ මැටිමය වයනයක් සයිධ පසක්තමාපතේ මේ පොකුණක් ස්ථාපිත කිරීම සඳහා. වඩාත්ම යෝකිවනේ මොකක් දන්නවා අප මේ කලින් කොඩ සි කියලද තින දරුවන්ට. මැටි පසක. ජලයේ රන්දවාන තපාගෙනීම හැකිව වැඩි හට හොල්ඩින් කපාසිතියක වැඩි ඒවාගේම මැටි පස්සක ජලවහනේ දුරුවලයි ඇයි මැට අම් සුවතර තියෙන ුද්‍ර අවකාශය සුද්‍ර අවකාශ තියන මටි අම්සුවතරය නිසා මැටි අම්සුවතර ජලේ හොඳම් රඳා පවතිනවා මැටි පසක අපි කියනවා මටි පසක ජලවාහනයේ දුරුවවලයි. එක නිසා අපිට ජලයේ වැඩිපුර රඳවල තබාගන්න පුළුවන් මැටි. වයනයක් සහිත පසක්තමයි පපුතේ, පොකුුණක් ස්ථාපිත කිරීමද විශේෂෙන් පස තෝර ගැනීම බදති වැදගත්තයෙන්නේ පසතෝරා ගනීමත් වැදගත්තවෙනවා ඉතිං ඒගේ මෙතනේදී. විශේෂයෙන් අපිට වැදගත්වෙනවා. ස්ථානයක් තේරීම පුතේ. පොකුණක් තැනීමට සොදුසු ස්ථානයක් තීරීමේදී ප්‍රධාන කරු තුනක් ගැන සලකිලිමත්වෙන්න්න ඕන පොති. පොකුණක් සෑදීමට ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරගන්නකොට හරිදපුතේ. වානයම ප්‍රධාන කරනු තුනක් පිළිබඳව සැලකිලිමත් එෙන්න්න ඕනේ සලකාබලන්ඩ අවශයනවා බලන්න පොකුුණක් තැනීමට සුදුසු ස්ථානයක් තේරීමේදී පොකුණක්හදන්න ගැලපෙන සුදුසු ස්ථානයක් තෝරණකොට පුතේ ප්‍රධානකරු තුනක් ගැනපී සැලකිලිමත් එන්න ඕනේඒ ප්‍රධානකරනු තුනතමයි පපුති අපි පරිසරය ගැන සැලකිලිමත් එන්න ඕනෙ පුතේ ඒවගේම සලකිිමත් යන්න ඕන පපුති ඒ වගේ අපි කීපපු දෙයක් කවුද පස ගැන සැලකිිමත්වන්නන මෙන්න එහෙනම් පති පොකුණක් තැනීමට සුදු සුස්ථානයක් තෝර ගැන්න කොට අපි සැලිකිලි මත්වී යුතු හරිද සැලකිලිමත්වයුතු කරුණුතුනත්දය න පොකුුණක් තැනීමට සුදුසු ස්ථානයක් ගැලපෙන ස්ථානයක් තෝරගන්නකොට මෙන්න ප්‍රධාන කරුණු තුනක් ගැන සැලකිලිමත් එෙන්න්න ඕනි පරිසරය ඒවගේම ජලය සහ පස අපිකි ජලවහනයේ දුරුවලය පසක් කියලා මැටිමේවානෙක් සහිත පසක් අවශය ක කියල යේ ජලයේ රදවාතපාගන්න ඕන පොකුණු ජලය රඳදවාතතාා ගන්න ඕොන පිට හරි හරි ජයග සැරිිින්ත්තය න පපුති මේ යුදා ගන්න මේ සත භාවිතාගන්න ජලය ලබාගන්න. පහසු ෙන්න්න පපුති පහසුවෙන් ජලාගැ පුුවන් ස්ථානයක් වන්න ඒවාගේම පරිසය ගැනත්තුවා අමත්ම වැදගත්පුතයේ ස්ථානය පරිසර දෂණයට ලක් නොවතැනක්වීම වෙන්න ඕන පුතේ විදිී අපට අපිටඒ කරුණු ඒ සඳහා භාවිතා කරන්න වැදගත්තෙන් හරි පරිසරය ජලය සහ පස ඒනම් පොකුුණක් තැනීමට සුදු ස්ථානයක් තේරී විදිිපපුතති ප්‍රධාන කරන තුනක් ගැන සැලකිි මත්වෙන් ඕනපුතේ කුදපුතයේ ප්‍රධාන කරම තුන පරිසරය ඒවගේ ඒ ජලය සහ පස අනි වාරයමෝකට මේ දේවල් මතක දයාගන්නනපති ො. හරි එතකොට ඔන්න බලමු අපි මොනවාද මේකෙදී විශේෂයෙන් අපි ඒ එක්ක කරුණු ගැන කතා කරනන්නකොට මොනවදී තැන්වොල්දදි සැලකිමත්තයෙන් ඕනෙ කෙක බලනකු පොකුුණක් තැනීමට සුදුසු පරිසවය තෝරා ගැනීමේදී සැලකල් මත්තයුතු ප්‍රධාන කරුණක් වෙන්නේ පුතේ එම ස්ථානයට පහසුවයෙන් ළඟාවීමට ැකියාව තිබෙනවා දකික් දැන් අපිට මේ මස්්‍ය වගා පොකුණක්ක තුළ මේ අස්වයන්න අපිට වෙළඳ පොල්ට රැගණයන්ඩ අවශ්‍යයයි හැ එතුරි ඊට අවශ්‍ය කරන මස්සීන් සඳ අවශ්‍ය කරන ආරදවිය සකසන් අවශ්‍ය කරන දේවල් අපිට මේ සඳහා අමුදරව්විය අවශ්‍ය වෙනවා ඉතින් මේ ස්ථානයට පහසුවෙන් යෑම් ඒම් කරන්න පුළහන් ස්ථානයක් වෙන්ඩූල් යන්නෙන්ට පුළුවන්දය තැක් වන්නඩුවන්. මොකද මේ නිෂ්පාදන වෙරඳපොලට රැගෙනයන්න පහසුවෙන් වදපොට ගෙනන්න මේ වගාව පවත්වාගනයාම සඳහා අනෙකුත් යටතල පහසුකම් අවශ්‍ය වෙනවා ඒවා ඒ පහසුකම් මේ ස්ථානයට පහසුවෙන් රැගෙනට පුළුවන් වෙන්න ්‍රන්ස්පෝර්ට් කරගන්න ලේසි යන්නන්න ලහතරන් ස්ානයක්ක් වන්න පහසුව යේම් කර පුළුවන් ස්ථානයක් නව. අපි කාලගු නිරක්ෂණ මධ්‍යස්ථානයක ස්ථාපත කිරීමද සලකාපැරතු කරමයටට තෙක්කකිව. මේ පහසුව යෑම් කරන්න පුළුවන් ස්ථානයක තමයි මේ කාලගො නිරක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කරන්න නනික ඒවාගේ පපුත. මේ මත්සෙරෝපන පොකුණක් මඩ පොකුණක් ලංකාවේ බහලුවෝව භාවිතා කර ජනපවියම් ක්‍රමේ තවයි මේ මඩ පකුණ තුළ මත්ස වගාව එතකොට මේ මත්සරූපන පොකුණක් මත්ස්‍ය වගාවක් පවත්තාගෙනයම සඳහා අපි මේ පොකුුණක් ස්ථාපිත කරන්න බලාපොත්තුන ස්ථානයපුතේ අපිට පහසුවෙන් යම්ඒම් කරන්න පුළුවන් ස්ථානයක් වන්නුවන පතේ යි එක විශේෂයෙන්ම වැදගත් පතිේ ඒකයි කියන්නේ පොකුණනක් තැනීමට සුදුසු පරිසරයක් තෝරා ගැනීමේද සැලිලිමත්තයුතු ප්‍රධාන කරුණක් වෙන්නේපතිේ ඒ තරගන්න ස්ථානීමේ ස්ථානයට පහසුවයෙන් ළඟාවීමේ හැකියයාාවතිබේද යන්නයි පහසුවෙන් ළඟාාවෙන්ඩ හැකියයාාවතියනවාදකිරික. ඒවගේම මොකද පොකුණක් තැනූ පසු අස්වන්න නලාගන්නාතෙක් සිදු කළ ුතු නඩත්තු කටයුතු රාශක් ඇතිබැවින් පොකුණක් ඉස්තාාපිත කරලා. මේ හාවස්ටිං කරනකා මත්සය අස්වන්න නෙලාගන්නා අතුරොම සිදු කරණ්ඩුවන නඩත්තු කටයුතු රාශයක්ක් තියෙනවා අමයිටේස් කරන්න ඕනෙ හරි නඩත්ත කොටයතු රාසිියත් තිය නිසා පුද්ගලීන්ට එම ස්ථානයට ලඟාබීමටත් ඒස්ථානයට කටයුතු සිදු කන්න පුද්ගලයන්ට ලඟාාවෙන්ඩක් ඒ වගේම බඩුබාන්්ඩ ප්‍රවාහනයටත් පහසු ස්ථානයක් වීම අත්‍යවශ්‍යයි මේ සඳ බඩුබාන්්ඩ ප්‍රවාහණ කරඩ වශ්‍ය ප ති ටයුතු කර ද වශ. බඩු බාන්ඩ ප්‍රවාහණය කර ගණ්ඩත් පුළුවන් ආකාරයේ පහසුවෙන් ලගාාවන්නඩ පුළුවන් ස්ථානයක් වෙනවන ඉතාමත්ම වැදගත්වෙනපුතේ හරි ඒනම් පොකුණක් හැදුවට පස්සේ හරිද අස්වන්න නෙලාගන්නා අවස්ථාවතක් සිදුකරන්න තියෙන නඩත්තු කටයුතු රාශයක් තියෙනවා ඒක නිසා මේ නඩත්තු කටයුතු සිදුකරන පුද්ගලයන්ට මේ ස්ථානයට පහසුවෙන් ලඟාවෙන්නත් වගේම බඩු බාන්්ඩ ප්‍රවාහනයටත් පහසු ස්ථානයක් වන්නුවෙන් පහසයෙන් බඩු බාන්්ඩ ගේන්ඩ ප ප්‍රවාහනය කරන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ අපි ජලජීවි වගේ පොකුණක් සොඳහා තෝරගන්න ස්ථාන් විශේෂෙන්ම පතේ පොකුණක් හැදුවට පස්සේ පොකුණක් සකස් කරාට පස්සේ අස්වන්න නිලාගන්න අතේ අපි හාවස්ටංගක කරනකම්ම සිදුකරන ක්‍රියාකාරකම් සහපපුතිේ නඩත්තු කටයුතු සඳහා පුද්ගලයන්ට එතින්ට ළංඟාවින්න පුළහග න්නවේ පස ඟවන්න පුළහඟ වන්න දරන විශේ සිංකයන පොකුණක් හැදවට පස්සේ අවන්න නලාගන්නාතෙක් සිදුකරන නඩත්තු කටයතු රාශයක් තිය නාපුතති. ඒ සඳහා ඒ කටයුතු සිදුරන නරත්තු කටයු සිදුකරන පුද්ගලයන්ට පහසුවන් මේ ස්ථානයට ළඟාාවන්ඩ වගේම පුති අපි දන්න මේ සඳහා අශ්‍යම. පොකුණක් සිදුක මේ පවත්වගෙනයනකොට ඉඳ අවශ්‍ය බඩුබාන්් තියන දරුණේ උමන කන දේවල්. ඉන්න සේවකයන්ට අවශ්‍ය කරන දේවල් ඒවාගේ මත්සේෙන්ට අවශ්‍ය කරන අපි මස්යන්ට වෙනම වියලි ආර බාදන ඔ සකරනවුවන තන ඒ සඳහා යෝදාගන්න ්‍රව වෙනම ට්‍රන්ස්පොර්ට කලගේ ොනක්ොහ දවල් දරුවන. ඉතින් මේ අවසදවර්ග අවශ්‍ය වෙන මේ මස්යන් සදාහා රෝගී වෙච්ච මත්යන්ට. ඉතින් මේ නිසා මෙන්න මේල් බඩුබාහිර වගේ දේවල් පහසුවෙන් මේ ස්ථානයට, ගෙන් පුලහන් වන්නවන පොති අපිදන්නව සමහරලට මේ පොකුණු වාතනය කරඩ අවශය වාතන මේ පෙඩල් ඕන වෙන වාතන රෝධ කියලගන්නේ පෙඩල් අවශ්‍යය වෙනවා ඇ එතකරන මේ පොකුුණුවලල්ට අවශ්‍ය කන දවල් පොකුණු සරු කරන්ඩ ඒ සදහා වශ්‍යදවල් ගේන්න අවශ්‍යය වෙනවා ඉතින් මේේදේවල් බඩු ාහරිවාකිදදිවල්ගේඩ මේ පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථානයක් වන්නුවේ පස්සුවෙන් යම්මම් කරන්න පුළුවන් තැන වන්නු ඒකයි පපුතේ විශේසෂෙන් මිතනදී අපි කියන. බඩු බාන්ඩ ප්‍රවාහනයට පහසු ස්ථානක් වට අවසානය අස්යන්නත් පුතේ අපි දන්නව මෙ ඉමීඩියන්ඩි මේක අපි ගෙන අන්ඩුවන්නේ අපන අ සහ ගිෙනවනන් පොට්ට ගෙනීම නැත ගට්කට ගෙනවා මේකර අපි ප්‍රවාහනයේ සඳහා භාවිතා කරන ප්‍රසස්ත තත් චීතගාර පහසුකම් සහිතව වාහන පිීස ප්‍රක්ොලිම ගෙනිය නයිස් කරලා මත්ස අසනු ගෙනියනකොඩ ඉතින් මේකක අපි දන්නවා වැඩි කාලයක්ක් ගතවන්න බැයි නියමිත කාලෙට රැගෙනයන්ට හ. මාර්ග පද්ති හරිගට අඩිතල පහසකන් තියෙන්න්නවනවාගේම යන්ඩන්න පුළුවන් පහතුකාන් සහිත ඉස්ථානයක් වෙන්න්නඕන යත්තන් ඒවිදියට සකස්කරගන්න අවශ්‍යයනවා ඒ කටයුතු පුතේ මොකද අස්වන්න අසාන ප්‍රවාහනය කරන්නකොට පවිදන්න මීඩියේටල මෙවා ඉක්නට මේ දේවල් සිද්ධ ෙන්න්නඩඕනේ හරි කඩිනමින් සිද්ධ වෙන්නඕන දේවල් මොකද ආහාරෙන පුතේ මත්සේ ආහාර ර මේවා අපි දන්නවා මෙට පොරින් බොඩිස් එකතු ෙන්න්න පුළුවන් කොහැ පොයි ලේද කියන්නබ අපදයක්කතු වන්න පුළන් ඒකින් ආරක්ෂාවණ පරිත්තව මේ කටයුතු වාහන කටයතුම සිදු කරන්නවා ක් මතක තියා ගන්නත් විශේෂෙන්ම වැදක. හරි ඒ වගේම ඒ සොර සතුරන්ගේෙන් ආරක්ෂා කරගතැහැකි ස්ථානයක් වන්නත් ඕ නේවිදිට කරානොන් පති ොර සතුරන්ගේ ආරක්ෂ කරගන්න ස්ථායක්ක් මොද මේ හ මස්්‍යයන් වගරල තිේලා ය කවර හරු ොරුන් ටැවිල්ලලා ලේසියෙන් පහසය මසුන්ටි අල්ලගන්න පුළුවන් නගේ හෙම ඒ අපරාධයක් දොරල් විනිසාාල මුදලක් ශ්‍රමයක් කාලයක් සම්පත් වැය කරලා මේ හදාගත්ත පොකුණ ස්ථාපිත කරලා සකස්කරගත්ත පොකුරින් මස්ස අස්සනු මස්සයන් හොරකන් කරන්න පුළුවන් සොර සතුරන්ගෙන් ෙන් ළ ේක මො හ විද ක්ද ොක් විර ද ම ස්සයන්ටික මැල ොරසතුරන්ගේ අරක්ෂරගන්න පුළුවන් ස්ථානයක් වෙන්ඩ නෙවිදරමික අපි ස්ථාපිත කරන ස්ථානය සර සතරන් ළඟෙන් බැරිවිදර සොර සතුරන්ගේෙන් අරක් කරගන්න මේ සඳහ අපි. පක්‍රම සකස් කරතියනොනේ සදා සොදුසු විදිී ස්ථානයක් වීමක් වැදගත්යෙන කළමයිස සොර සතුරන්ගේෙන් ආරක්ෂා කරගතයැකි ස්ථානයක්න තබද තෝරාගන්නා පරිසරයේ ජලය හා පස දූෂනය නොවී පැවති යුතු යන්නේඒ එකක ඉතාමත්ම වැදගත් පරිසර දෂණ විච් ස්ථානයක් වඩ බැම තෝරගන්න ස්ථානය පස සහ ජලය පරිසරයේ සහ ජලයේ දූසනය නෝ ස්ථානයක් වනේ දූසිත පසක්සා දූසිත ජලය තියරනම් පපුතිේ ඒවා බලපෑම අනි වාරයම ස්ථාිතක කරන පොකුුණේ ජීවත්වන පොකුණ තුළ වගනුලබන මත්සයෙන් සදා පැහැදිලීම බලපන පපුත. අපි දන්නවාන ඒවා කෙලිීමම සර ගතවීමට හේතුවක්වන පතේ ජල දීවලතින රසාය දාවය වගේම අපි දන්නවා මේ පරිසර දූසනය වෙච්ච ස්ථානක පසක්ලගේ පසෙත් මේ දේවල් දසිත ද්‍රවියන්තර්ගත වෙනේ අඩංගවෙනුවන ඒවායි බලපෑම මත්සීන්ට බලපානු අනි පපුති හරි ඉකිනිසා. අනි වාරයම අපි මේ පොකුණක් ස්ථාපිත කිරීම සඳහා තෝරගන්න බූමයේ පරිසරේ ජලේසා පස දූෂනය නොව ස්ථානයක් වන්නුවන පපුත්ති. ්‍රයිට් හරි ඒකත් ඉතාමත්ව වැදගත්. තෝරගන්න පරිසර ජලයයා පස දූෂනය නොවී පැවතයුතු. මෙය ලෙඩරෝගවලින් තොර වූ මත්ස වගාවක් පවත්වා ගැනීමට අධ්‍යාවශ්‍යම සාධකයක් වෙන. ඒනං. දූෂනය වෙච්ච ජලය සහ පසක් පවති ස්ථානයක් න අනිවාරෙන් අපිට අවසානය බැති පලවෙනි ලෙඩරෝගල් සහිත වගවක්තම බලාපොරොත්තුයෙන්න්න ඔන්නේ. ඉතින් ඒකෙන් අපිටවා අවාසයක් මනිසාක් වාසයක් ලබාගන්න බැහැපති එන ස්ථාපිත කිරීමට පෙරම ඒ සඳහා භූමියයක් තෝරා ගැනීමේ දීම සලකාබලයතු කරුණුගැකි දෙට අපිට හඳුන්න පුළුවන්පති මේ පරිසරේ. අපි පොකුණක් ස්ථාපිත කිරීම සඳහා තෝරගන්න පරිසරේ හදපුති පස සහ ජලය දූෂනය නූ ස්ථානයක් වීම. අතිශයින්ම වැදගත්වයෙන පුතේ මොකද අපිට ලෙඩරූගවලින් තොර වූ මස්්‍ය භගාවක් පවත්වා ගැනීමට අත්‍යාවශ්‍යම සාධකයක් විදිරිඒක හඳුන්න පුළුවන්දරුණේ ඒ නම් සමහර පලාාත්පුතේ වැසි සහිත මෝසම්කාලවලදී ගංවතුරවැනි ස්වභවි කොපද්‍රවලල්ට ගොදුරුවෙනවා එකකත් ගැටළුව. මේ ජලගැලීම් මොලට යට නොවනහසු නොවන ස්ථානයක් වීමත් ඉතාමත්ම වැදිත් පහුගගේ කාලේ මට මතකයි ලංකාට ඇති වෙච්චා වර්ෂා විශාල වශයෙන් ඇතිවෙච්චි වරසා සමයත් එක්ක ඇතිවෙච්චේ තත්ව වෙනස්කවීම් කාලගුණක විරයා අසත්තක ඇතිවෙච්ච මේ වරසා අධි වර්ෂා කාලයක් පසුගේ මාස කීපකට පර පැවතුනනා ඒ කාල මට මතකයි මේ රූපහනි මාධ්‍යවලත් වෙන්ුවම ඉස්සන් කොටුෝල්ට මේ එම ගංමතුරට හසුවීම නිසා දරුණේ කොකු වග පොකුණු විනාශ වෙලා තිබුණ ගාහගැගේල ඒහැ නිස්ුත්ේ ජලයත්තක ගහගනක කියල්ල ඒවාතුට මේ ජයත් එකකතුවෙලා මේවා විනාශ වෙලා තිබා ඒගොල්ල කතා කරලා ඒ ස්සන් වගරන්න ්‍යාපාරික කතා කරලකු අපිල්ලො අර්ුදේකට ලක්වෙලා ඉන්න මේ යාකාරට මේ යිෂසන් කොටු ඒගල්ු ස් පොකුණු වග පොකුණු මේ මස්සේ වගේ පොකුණු විශේෂ මස්යන් වග කල තිබිට මේ බලපෑන්තිම මේ වගේ පොකුණු සදා. ැඩි බලපෑම් මේ ගංවතුර තරජන මගින් මේ අධික වර්ශෂාපතන ඇති එෙක්ක ඇති වන කියලා. ූපහ මාදවල පවා ගුලි එක වැඩසටහන් කරල ගොල තාාල තිබම දක්. ඉතිං ඒ නිසා මේ සමහර පත් වැස සහිත මෝසම් කාලවලද අපි දන්නවා ගංකපුත්ත ගංමතර වැනි සොභාවික පදරෝල්ඩ ගොදුරනු එවනි ස්ාන මේ අපිට මත්ව වග පොකුණක් සකස්කරකිීමදා. යොදාගැනීම යෝගවන් නැහැපති එහරං අමතකතියාගන්ඩ සමහර පලාාත්වොල වැසි සහිත මෝසම් කාල දිගන්නවතුරුවනි සවභාවි පදරලටඩ ගොදරුවීම. මේ ආකාරයට වැසිසහිත මෝසම් කාලේදී මේ අපි මේ ගංවතුරු තත්තුවලට මහුණ නොදන ගංවතුරෝදුරට ලක් නොවන ස්වභවිකෝදුරට උපදරෝලට ගුදුු නොන ස්ාන තෝර ගනීමක් වැද ගත්තෙන ාවපුත්තේ මේකෙදී රයිට් අරාධිතකට හහිවැත්ත. ඒ වගේම නමුත් පොකුණු ස්ථාන ගත කරන ස්ථාන මෙලෙස ඇතිවන ගංවතුරෝදුරට ග්‍රාහි නොන තැනක්වීම අත්‍යවශ්‍යයි පුතේ මතකතියාගන්න සමහරතැන්ගොල අපි දන්නවා මේ ඒ කියන්නේ පුතේ අවිදිමත් සංවර්ධන කටයුතු වේවාගේ මාදිවේගේ මාර්ග ඉදිගකිරීම සඳහා මේ ප්‍රදේශ එලි පිහෙළි කිරීම් යොදාගැනීම් පුතේ ඒ හේතුවෙන් සමහර ප්‍රදේශවලට මෙවැනි ඉරම් තත්වය ඇතිවන්න පුළුවන් බලාපොරොත්තු නොවූ ආකාරය ගංමතුරට යටවීබ. ඇ එහම තත්වලට මහුණ දෙෙන්ඩ අවස්ථාව තියෙනවා මේ අවිදිමත් සංවර්ධන ක්‍රමවේද ක්‍රියා කලාපයන්. නිසාදරුවුණනි එහෙමහි වෙන්න පුළුවන් එම නැත්තං විශේෂයෙන්ම මේ සඳහා තෝරගන්න බූමි ගංවතුර තරජනොලට ලක් නොවන ස්ථානතමයිපුතේ තෝර ගැනීම සුදුවන්න. පෞගේ කාලේ දිහෙම තත්වලට හේතුවෙන්න මේ ජලජීවි වගාද්‍යති ආස්ශිත ප්‍රදේශ ජලයෙන් යට වේ ගංමවතුරදුර ලක්වන්න හේතුක් ව ඩ මේ විශේෂෙන්ම අවිදිමත් සංවර්ධන ක්‍රියාවලි කටයුතු ප්‍රධාන දායකත්වයක් ලබාදිල තියව එකත් කියන්නෝ. එනම් අමතකතියාගන්න. පොකු ස්ථානගත කරන ස්ථානයක් පොකුණක් ස්ථාපිත කරන පොකුණනක් ස්ානගත කිරීමට තෝරගන්න ස්ථානයක් විශේෂයෙන්ම මේ විදිහට ඇතිවන ගංවතුරු වදුරුවට ග්‍රාහහි හතු නොවන තැනක්වීම අත්‍යාවශ්‍යයිපති හරි. ඒ වගේම එවැනි උපදරුවලට හසුවීමෙන් අධික වියදමක් මංකිවේ අධික වියදමක් දර ලබාගත් මත්සේ හා ඉස්සන් පැටවුන් පොකුණින් ඉවත්තියාමත් පොකුණට විවිධ අනවශ්‍ය මසුන් වරග එක්වීමත් සිද්ධ වෙන අපි බලාපොරොත්තු වන තාාග එකට යන්න නොහැකි වඩ පුළුවන් එනං එසේම නියංකාලවලදී ජලේ රඳවාගත හැකි ආකාරය ස්ථානයක් වීම ඉතාමත්මදගත් නියංකාලවලදත් මේ පොකුණ තුළන් ජලයේ රඳවලක් තියාගන්න පුළුවන් හැකියාවක් සහිත ස්ථානයක් තමයිපතේ එහිනං මේ පොකුණක් ස්ථාපිත කිරීම සඳහා අපි තෝරාගත යුතුවන්නේ රයිට් එනං මතක තියාගන්න නමුත් පොකුණු ස්ථාන ගත කරන ස්ථානය මෙිලෙස්ස ඇතිවන ගංවතුරු වුවදුරුවලට ග්‍රහහිී නෝන තැනක්වීම අත්‍යවශ්‍යයි එවැනි උපද්‍රවෝල්ට හසුවීමෙන් අධික වියදමක් දරා ලබාගත් මත්සෙ හා ඉස්සන් පැටවු් පොකුුණින් ඉවත් වී යනවා ඒ විතරන්නේ පොකුණට විවිධ අනවශ්‍ය මසුන් එක්වීම සිද්ධ වෙනවා. ඒවගේ නියංකාලවදි ජලේ රඳවාගත හැකි ආකාරයේ, ස්ථානයක් වීම වැදගත්ව නොදරුවනේ. නියංකාලවලදී ජලයේ රඳවා ගත හැකි ආකාරය ස්ථානයක් වීම වැදගත්වෙනවා පුතේ මස්ස්‍ය පොකුුණක් සකස්කිරීම සොඳහා මේ තෝරගන්නා භූමිය රයි. ඒ වගේම තවත් ඉතාමත් වැදගත් කරුණක් වෙන්න පුතීමේ පොකුණ හදන තැන වෙළඳපුලට ආසන්න ස්ථානයක පිහිටා අති බියවිති මම් මේක දුවල පුතාලට ආරම්බේ දීමත්කිව පපුති. තවත් සුවිශේෂිත ලක්ෂණයක් තමයිපති. මේ මත්සිරූපන ඒකකගේ මත්සි වගේ. පොකුණ ආහාර මේ මස්සි වගේ පොකුණක් ස්ථාපිත කිරීම සඳහා. මේ තෝරාගන්නා භූමිය වෙළඳපුලට ආසන්න ස්ථානයක්වෙෙන් ඕන. පහස්සුවෙන් වෙළඳපුොල්ට මේ අස්වන්න ප්‍රවාහණය කිරීම සඳහා. ආසන්න ස්ථානයක් වීම අතිශය වැදගත්යෙන පතිේ. අපිදන්නවා විශේෂයෙන්ම. අපනයිනයේදී වගේ ආහාර අපයිනය සඳහා සකස් කරන්න වශයයි විේෂ ඒ සඳහා සැකසු මධ්‍යස්ථානවලට මේවා රැගෙන අන්ඩ වගේම. අපිදන්නවා විශේෂයෙන්ම මේවා ගුවන්තොට පොල සඳහා රැගෙනයන්ඩ සුදුසු. ඒ ආසන්න ස්ථානයක් වෙනවනං අඩුකාලයකදම මේ ප්‍රවාහන කටයුතු සිදුකිරම් වගින් මේ අස්්‍යයන්නේ ගුණාත්මක භාවය පවත්වා ගන්ඩ ඉඩ ලැපෙනවා දරුවුණේ ඒහනම් මතකතියන්න විශේෂයෙන්ම. වෙළඳ පොලට ආසන්න ස්ථානයක් වීම වඩාක් වැදගත් වටිනාක මුකින් යුක්තයපුතේ. මොකද ඉතාම කෙටි කාලයකින් ඉමඩියටලි මේදේවල් කරන්න ඕනෙපුතේ පහසුවෙන් ොකද වැඩිකාලයක් ගතවනොත් ඒ වෙලාවටේ ශිප්ම සූදානම් කරලා තියන්නේ. රයිට් ඒ සමහරට ැසිෙන්ජ ෆලයි් වලම මේ කාගෝස්වොල මේවා යන්නේ. එ නිසා ප්‍රසස තත්ත්වයටත මේවා අරගෙනයන්නේ. ඒ සඳහා එහිනං අපිට ඒවා හරියටම ඒ සකස් කරලා. ඒ ඇම ඇරෙන්ජමන් යනවා ඒ අරයිවල්වලට තමයි හරිෙනම අපි මේ ශිප්පන්ට එක දෙන්න ඕන ටයිම්ම එකත් තියෙනවා හරිද ඒ පපොට් එකට බාර දෙන්නවඕන ටයිම්ම එකක් තියෙනවා ඉතින් ඒටයිම්ම එකට අනිවාරය බාර දෙන්නඕනේ. එතකොට මේ ස්ථාන සඳහා අපි විශේෂෙන්ම දැන් ගොයිපල තුළම ඒ පොකුණ ස්තෙන ස්ථානවලම ඇමවා සකල් යන නත්තියෙන එම නත්තන් අපි මේ සැකසුම් මධ්‍යස්ථාාවනවලට මේ මේවා යවන්්ඩෝනි. හරි අපලයිස්ල දි මේ මස්ස ආහාර සකස් කරලවන සැකසුම් ස්ථාන මධ්‍යස්ථාන වොලට අප අයිනය කරන්න සමගම්තියන න සමාගම්මුලින් තමයි මමාසුන් ිලද ගන්නන්නේ ඒ මිලිදේ ගන්න මධ්‍යස්ථානොලට නැත්ත කමාන් සලාතුලට මේව යවන් ඕනේ. අපිවෙලඳපොලට යවන්න කලින් සකස් කරන්න. ඉතිං ඒ සඳහා විශේෂෂීන් වෙළඳපොල්ලට අප කියක ප්‍රමාණවත් වෙළඳපොල්ට ආසන්නේ වක පිහි ස්ථානයක් වීමත් ඉතාමත්ම වැදගත්. එහනම් බලන්න තවත් ඉතා ගැදගත් කරුණක් වනුවී පොකුණ තණන ස්ථානයේ හරි වෙළඳ කොලට ආසන් ස්ථානයක පිහිටාති බියයුතුවීමයි. මොකද මේ අස්සනු ප්‍රවාහනය කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට යෝග්‍යවෙන් නැහැ. තාම කඩිනම නිමීඩියේට් ලිවා ප්‍රවාහනය කරන්න ඕනේ මේ සැකසුම් මධ්‍යස්ථාන වලට හරි ඒවගේම ි මේවා එක්ස්පෝට් කරනවා නන් ඒ තැගොලට හරි ඒක නිසා මතක පියාගන්න. තවත් ඉතා වැදගත් කරුණක් පෙන්න්නේ පුතේ මේ පොකුණක් ඉදිකරණ හදන තැන වෙළඳපුොලට ආසන්න ස්ථානයක පිහිටා තිබීම අතිශ්‍යයින්ම වැදගත් පුොතේ කටයුතු කාරයක්ක්ම සිදු කරන්න වැදගත්වයවා. ඒකෙන් මොකක්ද. එමගින් ප්‍රවාහනයේ සඳහා අනවශ්‍ය වියදම් දැරීමට සිදු නොවීමත් අයිස් දමා ශීතකන ප්‍රවාහනය කිරීමගේ දේවල්. අලුත් මසුන් වෙළඳ පොලට සැපීමට හැකිවීමෙන් වැඩිමුදලක් ලබාගත හැකිවීමත් වාතියක් එහෙනම් මේ විදියට ඉතා වැදගත් කරුණක් විදියට අපි පෙන්න ලඳන්නේ දේ පුතේ පොකුණක් තනන ස්ථානයේ වෙළඳ පොලට ආසන්න ස්ථානයක් වෙස පිහිටාත භියයුතුවයි කියන එක අනු අපියකින් පැහැදිලි කරන්නේ ප්‍රවාහනයේ සඳ අනවශ්‍යවෙදම් දැරීමට සිදුනා මොකද දැම් වැඩි දුරක් ස ප්‍රවාහණය කරනවා නම් පුතේ අපි ඒ සොඳහා අයිශ්්‍ය දන්න ඕනනි මත්සයන් සඳහා අයිශ්චෝදල කොමත් කෝම ප්‍රවාහනය කරත් මේ සඳහා අයිස් යොදල දැකරණඕනේ මොකදමින් අපිට සත්තුන්ටගේ ප්‍රසස්තු ෂ්නත්තියක් පවත්තා ගන්න ඕනේ විශේෂයෙන් මහාර අපනායනය කරන සමාගම් සදහම මස්සයා අස වර රැගෙනයන වනම් නියම ප්‍රමිතියට යිස් කල් ෙරි්ි නත්තන් ඒවා කරම සලාලින් භාරගන්නහ නවත රඉජෙක් කරනවා. මොකද කරමාන්ත සාලා තුොලදි එකක් විදියට ට ට ල් රන්න ටිල් ටරල් ප යිටක් දිහට රමාන් සලාාවවට ඇතුළු කරගන්න ස්ථානේ රිසිීවින්න කේදීම. මත්සයාගේ සරීරයට තර්මොමීටිකක් ූරක් සහිත දිරිජල් ඩිජිටල් තර්මීටිකක් ගහල බලවා මෙයාගේ උස්නත්තය ප්‍රසත්ත මට්ටමද තියනවාද කියලා. මේ ආ අපනයිනේ මස්සයා හාර අපනයිනය සඳහා මසුන් කරමාන්සාාලට ඇතුල් කරගන්න තැනදීම. එක් එෙක් මස්යයාගේ උස්නත්තයේ පිළිබඳ පරික්ෂතා කරල බල්ලවා. ඒ අවස්ථාවේද මත්යයාගේ උස්්නත්දය සෙල්සිියස් සංසක හතර හෝ ඊට වඩා අඩුවෙන්න ඕනේ දේ උත්නත්තය සෙල්සිියස් සංසක හතරහෝ ඊට වඩා අඩුවවෙන්නඕනේ. උස්නත්තේ සෙල්සිිය සංසක හතරට වඩා වැඩිනන්ගේ මස්සයෙන් කර්මා සසාතු ඇතුල් කරනෑ හෙම රජෙක් කල්ල හ පව සප් ලස් ටම දෙදෙනවා ඒ එහෙදදා ඒගොල්ල ගබලාගෙන ඉන්න මේවා නිවරදි ආකාරයට අයිස් කරලා ප්‍රසස් ්නත් තත්ත්වයටත රයන්ගඩන. ොකද අපි දන්නවා මත්සයා එයාගේ ස්වභාවික පරිසරෙන් එලියට ආවට පත්තේ. නැද්දං එයා වගා කරලද පරිසරින් එලියට ආවට පත්තේ මියගිය මස්සෙක් හරිද එයාගේ උස්තත්වේ වෙනස්සෙනවා සීග්‍රන් වැඩිවෙෙන්ඩයි බලන්නේ. ප්‍රසස්ත උස්තුත්ත තත්වයටටදේ ප්‍රතියාගත්ව තමයි මේ මස්වල මාළූල ගුණනාත්මක භාවය පවත්තගන්න පුළුවන් වෙන්නේ. හරි ඒක නිසා මතකතියාගන්න ඕනේ දරුවනේ විශේෂයෙන්ම හැකිීක්මනින් ඉවිඩියේට්ලි ප්‍රවාහන කටයතු සිදු කරන්න ඕේ. එතකොට විශේෂයම පාරිභෝගිකයන්ට නැවුම් මාළු ලබාගනීමට අවස්ථාවගුත් දියෙනවයකි ඒකයි. එහනං එමගින් ප්‍රවාහණය සඳ අනවස්්‍ය දම් දැරීමට තිද නොවීමත් යන අයි දමා සීත කරල ප්‍රවාහණය කරන්න ඕනේ දුරකට ප්‍රවාහණය කරනවාන ැන් අපිට ආසන් ස්ථානක තියන ඒ සොඳහා වැඩිවිදමක් වැම නෑ අලුත්මසන් වල්දපොලොට සපෑන්න්න හැකිවෙන ප්‍රශ්මාලු සපයන්න හැකවීමෙන් වැඩිමුදලක් ලබාගත හැකිවීම වාසයක් ඒ ස්ථානය ලදොලට ආසන් ස්ථානයක් තුළු නැවු මසුන් වෙළඳ පොලට යබාදීමට හැකේ අවලැබෙනවා ඒ සඳහා වැඩික් නැවුන් මසුන් සඳහා ලබාගැනීමට හැකාව සහ අවස්ථාව තියෙනවා මේ වගාකරන පොකුණ ආශ්‍රිතව එකන හිටටුවම්ම තියෙනවාම් වෙළඳපොල අපිටඒක පාසවීම කරගන්න පුළන් වැඩි ආදායමක් ලබාගන්න පුළුවන් ඒකයි ඒක විශේෂයමකිවේ තවත් දක කරන්නමක් කියල පුොුණ තරන්න ස්ාන වෙළඳද ාසන් ස්ථානයක් වීම. ගේම පතේ පකුණක් තැනීමට තෝරාගන්න ස්ථානයේ ජලය කියන්නේ ඉත්තාම වැදගස්සාධකයක් තවත් ඒ වගේම අතිශේ ක්‍රදගත් කරුණුවතමයි පපුතයේ මේ පොකුුණක් සෑදීමට අපි යොදාගන්නා ස්ථානයේ ජලය පිළිබඳව පතේ මොකද මේ ජලය අනුව තමයි පපුතේ ජලේ තත්ත්ව ය අනුව තමයි මේ මස්යන්ගේ පැවත්ම තීරණය වෙන්නේ ල පවත්තාගතයුතු ප්‍රශස තත්වයන් පිළිබඳව අපි මේකද අනි වාරයෙන්ම ශැලිලිමත්තයෙන් ඕනනි පපුතතිේ කරනු සම්බන්ධ එඒනම් අතක තියාගන් පුකුණට ජල ඉතා පහසුවෙන් ලබාගන්න පුලුවන්සේ වගේම පහසුවෙන් ඉවත් කිරීමට හැකියාව තියෙන් ඕනි පුති ඒ වගේීමම ජලයේ මසුන්ට ගැලපෙන අන්න බලන රසායනික ලක්ෂණ මොනවාද පHචගේ ජලදරාවේ ඕට වහා බෞතික ලක්ෂන ප්‍රසස්තාගේ ප්‍රවතියතුයි පති එහිනං විශේෂයෙන්ම පොකුණක් හදන්ඩ ස්ථානයක් තෝරාගැනීමේදී එම ස්ථානයේ පවතින ජලයේ සම්බන්ධයෙන් හරි එන්න ඒ ස්ථානයේ ජලය කියනක ඉත්තාමත්ම වැදගස්සාධකයක් දරුවුණේ. බලන් මොකද පොකුණකට ජලේතා පහසුවෙන් ලබාගණ්ඩ පුළහන් විින්ඩුවනි පොකුණක් සඳකා ජලේතා පහසුවෙන් ලබාගණ්ඩ පුළුවහන් වින්නඩුවනි වගේම? පහසුවෙන්ම පොකුණෙන් ජලයේ ඉවත් කිරීමටත් හැකියාව තියෙන්නවන් පහසුවෙන්ම පොකුණෙන් ජලයයේ ඉවත්කිරීමටත් හැකියාව තියෙන්නන්. ඒවගේම මෙන්න මේ ජලයේ මසුන්ට ගැලපෙන මස්සෙන්ට මේ ජලයේ මසුන්ට ගැලපෙන රසායිනික ලක්ෂණ පHච් චගේ වගේ දේවල් ජලද්‍රාවේ ඕට හා බෞතික ලක්ෂණ දියපුතේ ප්‍රසස්ත අගේක පැවති යුතුයි. ඒවා ප්‍රසස්ත අගේක පවත්ව අගැනීම සිදු කළයුතුයි දරුව. යිට් බලම්. ඒගේ පොකුණක් තැනීමට සුදුසු ස්ථානයක සාධක ගෙන සොයාබැලීමේදී එම ස්ථානයේ පස ජලයේ හොඳින් පස ජලයේ හොඳින් වදා පවත්තා ගත හැකි මැටිපසක් පෙන්ඩෝනි අන්න අපික නිිතරම කිව කලනුත් කිවද මෙතනිදිත් අය විස්තරාත්කෝක් කියෙන අපපුතේ පොකුණක් කදන්ඩ සුදුසු ස්ථානයක සාධක හොල බලනකොට විශේෂීෙන්ම එම ස්ථානයේ පස ජලය. හොඳින් රඳවා තබා පත් හොඳින් රඳවා පවත්වා ගත හැකි මැටි පසක් පෙන්ඩඕන ඒ තැන මැටිමය වයනයක් සහි්‍ය පසක් වීම ඒ පස ජලවාහනය දුරුවලයි ජලවාහනයේ දුරුවල පසක් ජලයේ රඳවා තබා ගැනීම හැකියාව වැඩි ෝට හෝල්ඩින් කැපස් සිටිය එක වැඩ එහෙම එකක් නොවනේ මැටිමේ වයනයක් සයිත පසන අපි දවස් වෙන එහහිෙනනම් පොකුණක් කදන්ට සුදුසු ස්ථානයක සාධක ගැන ඔයල බලන කොට ඒ ස්ථානයේ පස හරි ස්ථානයේ පසේ පස ජලයේ හොඳින් රඳවා පවත්නා. ත්තලගන්න පුුව පසක් වන්න ෝට හෝල්ඩන් පාසිතිික වැඩිසක් වන්නනේ පසඒ පසේ ජලී හොඳින් රඳා පවත්තා ගත හැකි මැටිපසක් වෙන්න ඕනනි පුති මැටිමය වයනයේ සහිත පසක් වන්න ස ැටි පසේ වැඩිපුර ජල ප්‍රමාණයක් රඳෝල තබා ගැනීමේ හැකියාවක් තියෙනු. ඒවගේම මේ ස්ථාන තුළ ගබඩා කරන ජලය මාස හයහතක් පමණ කාලයක් රඳා පවත්තා ගැනීමට සමත්වනාකාරී වයිනයක් පසේ තියෙන්ුව. මේ පොකුණ සෑදීම සඳහා. වගාවි වූහේ නැත්තං මඩ පොකුණ ආහාරම මසුන් වගා කිරීම සොඳහා මේ සකස් කරන පොකුණ දරුවනේ. විශේෂයෙන්ම මේ පොකුණේ තුළ සකස් කරන පොකුණේ හරි ගබඩා කරන ජලේ මේ පොකුණේ එකතු කරලා ගබඩා කරන ජලය. මාස හයහතක් පොමණ කාලයක් රඳා පොවත්තා ගණ්ඩ සමත්. ආකාරී වෛනයක් ඒ පසේතියෙන්න්න ඕන් ඒ එකකත් විශේෂීම බොමතගතියාගන්න මොකද කියන්න ඒවගේම ගබඩා කරන ජලයේ මාස හයහතක් පමණ කාලයක් රඳවා පොවත්තා ගැනීමට සමත් ආකාරයේ වයිනයක් එම පසේතියෙන්න්න. හරි ඒ පසේතියෙන්න්නන. ඒ වගේම කල්ගත වෙනකොට පොකුණේ ජලයේ හෙමින් හෙමින් පසහර හා, ඉවත් අයි නම් ඒ නුසු දුසු තත්ත්වයක් හරි එසේම පසතුළ විවිධ ආම්ලික සංයෝග නොතිබීමත් වැදගත්තවා කාලයක් ගත වෙනකොට පොකුණේ ජලය හෙමින් හෙමින් පසහර හා ඉවත්ත යනුවනං ඒ තත්ත්ේ නුසු දුසු තත්ත්වය. ඒ වගේම පසතුළ විවිධ ආම්ලික සංයෝග නොතිබීමත් වැදගත්වෙන උදාහරණ වි අයන් සල්ෆයි මෙවැනි සංියෝග පොකුණු ජලයේ දියවි. එහි රසායිනිික ලක්‍ෂණ වෙනස් කරයි. එමගින් මසුන්ට අහිත කර පරිසරයක් නිර්මාණය වඩ පුළුවන්. බලන් විශේෂයෙන්ම පසක් තුළ විවිධ ආම්ලික සංයෝග නොතිබීමත් ඉතාමත්ව වැදගත්වෙනවා මේ මස්සෙරූපන පොකුණක් සකස් කිරීමේදී. ඒකට හේතුව තමයි දරුවනේ මොනවද අයන් සල්ෆයිට් වගේ ආම්ලික සංයෝග නොතිබීම ඉතාම වැදගත්පුතේ. මොකද මෙවැනි සංයෝග පොකුණු ජලයේ දියවෙලා ඒ ජලයේ රසායිනික ලක්ෂණ වෙනස් කිරීමට ඒ එක හේතුවක් වෙනපුති ඒක නිසා මතුන්ට අහිතකර පරිසරයක් ඒ අනුව නිර්මාණයවීමට අවස්ථාවක් තියෙනවා දරුවල හොඳයි අපි ඉදිරියට යම් රයිට් අපි බලමු පොකුුණක දළ සැස්ම සැකසීමට පතිාපියන්නේ කෝමද පොකුණක දළ සැලස්මක් සකස් කරන්නේ කෙන එක සම්බන්ධයෙන් රයි් අපි කිව්වා කලින් අපි කිව්වා නේදදරෝණේ වර්ගමීටර තුන් සයකට වඩා වැඩි ප්‍රමාණයක් වන්න ඕනි කලන්නේ දැ විතරින් ැි බලමුු නැවත් විශේෂයෙන්ම පොකුණක දළ සැලස්ම මිරදිය මසුන් සදා සකස් කන්න පොකුණක්. මිරිදය මසුම් සඳහා සකස් කන්න පොකුණක් මිරිදය මසුන් සඳහා නිර්මාණය කරන පොකුණකව අපපසරයේ අවුමසේෙන් වර්ගමීට පන්සීයත් හස්සේ පනහත් අතර වෙන්නනි වර්ගමීට තුන්සියට වඩ වැඩ ව තුයි කලා කිවත් තරිපති අපි අපි කලින් කිව වර්ගමීට තුන්සයටට වඩ වැඩි වෙන්න ඕනිෙලා රිපුතිේතකට මේයාගේ ගැටලුවක් නහැ මේගේ ලිවත් මිරිදිය මසුම් සඳහ නිර්මාණය කරන පොකුණකවපසරීපතති වර්ග ප්‍රමාණ දිග පලනේ දිග පල වර්ග ප්‍රමාණයේ ෂත්‍ර පලපතිඔවුන් මසෙන් වර්ගමීට පාන්සේත් හස්සය පනාත් අර වන්න තුන්සියටට වැඩ යුතු කෙනක කිවත් ගැටලුවක් නෑ ලකුණු හම් ෙනවා මේ ආර්ථක වස්යෙන් ලාබදායි වන ආකාරී මත්සකනත්වයක් පවත්වා ගැනීමට මේ ඉඩකඩ අවශ්‍යයි. හරි. ඒක ශේත්‍ර පලයක අපිට වගා කරන්න පුළුවන් මස්සෙ සංක්‍යාවතමයි අපිමකද කියැනන්නේ ගහන ගණත්තේ නද ති හරයිට අපි කිව් එහනම් මතකතියාගණඩ ආර්ථික වශයෙන් ලාබදායි වන විදිහවාර්ථිකව ලාබදායි වන විදිහ මත්ස ගණත්වයක් පවත්වා ගැනීමට මේ ඉඩකඩ අවශ්‍යයි ඒන්නේ වර්ගමීට පන්සීත් වර්ගමයටට හස්සය පනහත්වතට පම මේ වර්ගමීට පන්සියත් හත්සියය පනහත්වට ප්‍රමාණයක පොකුණක වපසර යුදා ගන්නී අපිට ඒ විදියට යුදා ගැනීමෙන් ආර්ථික වශයෙන් ලාබදායි වන ආකාරය මස්ස්‍ය ගණත්වයක් පවත්තා ගැනීමට ඉඩ කඩාවශ්‍යි වලා මේ විදිට තෝරාගත්ත බිම් කඩ හොඳින් චූරයාලෝ කැන නිරාර්මයවීම සඳහ ඒ අවට තින විශාල ගස් හෝ ගස්සොලතු ඉවත් කරන්නඩෝ එනම් බලුම් පොකුණක දළ සලක් මක් සකස් කිරීමපුතේ මිර්්ධිය මසුන් සඳහා නිර්මාණය කන්න පොකුණක වපසරිය පතේ අවමමතෙන් වර්ගමීට පන්සීත් වර්ගමීට හස්සිය පනහත් අතර වඩුවයි. අපි කලින් වර්ගමීටර තුන්සීයට වැඩිවිය ඇතුයි කියලා කියන එකත් හරි ගන්න පුළුවන්න්න වැද්දි. ර් එනම් මෙතන බලන්න මිර්්ධිය මසුන් සඳහ මිරදිය මසුන් සඳහා නිර්මාණය කරන්න පොකුණක වපසරිය පතේ මතකතියාගන්න අවම වසයෙන් වර්ගමීට පන්ස ස්ක්‍රයාමීට පන්සීත් ඉස්කයාමීට හස්සය පනහත් අතරාගයක් වෙන්න ඕන වර්ගමයටට පන්සියත් හස්සය පනත් අරගයක් වෙන්න ඕනේ ආර්ථික වශයෙන් ලාබදායි වන ආකාරයේ මත්සේ ගනත්තයක් පවත්වා ගැනීමට මේ ඉඩකඩ අවශ්‍ය වෙනවා. ආර්ථික වශයෙන් ලාබදායි හරිදි ආර්ථික වශයෙන් බලනපුතේ ආර්ථික වශයෙන් ලාබදායි වන ආකාරය මත්්‍යය ගනත්තයක් පවත්වා ගැනීමට මේ ඉඩකඩ අවශ්‍යය වෙන. මෙසේ තෝරාගත් බිම්ඩ හොඳින් ශූර්යාලූකට නිරාවරණයවීම සඳහා ඒ අවට තියන විශාල ගස්සූ ගස්වොලතු ඉවත් කරන්න. මේවිදීට තෝරාගත්ත බිම්කඩ බිම් කොටස හොඳේ දරුවනේ බිම් කොටසේ හොඳින් ශූර්යාලෝකයට නිරාවරණය වීම සඳහා එම බිම් කොටස මොකදපි කරන්නේ. අවට තියෙන විශාල ගස්සූ ගස්වල අතු ඉවත් කරන්නොන්. වට තියන විශාල ගස්වුවෝ ගස්ුලතු ඉවත්කිරීම සිදු කරන්න ඕනනි දරුව.. ගස්වල කොළ පොකුණතුළට එකතුවීමට ඉඩ නොතැබීමත් අවශ්‍යයි. මතක දයන මේ ගස්තල කොල පොකුණතුළ එකතුවීමට ඩ නොතිබීම අවශ්‍ය. ඉන් පතු දිගහා පලල තුනට දෙක අනුපාතිය වන පරිදි ලනු ඇඩ භූමිය ලකුණු කර පුකුණහා රණ්ඩුව. ඊට පස්තේ. දිගපලල අනුපාතය පොකුණේ දිග අ දිග සහ පලල අනුපාතයකිද දෙකට තුන අනබලන්න. ඊට පස්සේ තුනට දෙක සමයින්්ඩරුවනේ. ඊට පස්සේ දිගපලල අනුපාතය හරිද. දිගහා පලල බෘති. තුනට දෙක අනුපාතය වන පරිදි ලු පරිදි ලනු ඇදල භූමිය ලකුණු කරලා පොකුණහාරන්න පුළුව එනන් දරුවනේ මතකතියාගන් ඊට පස්සේ මේකේ දිග පලල කොච්චර් දනුපාතියේ තුනට දෙක අනුපාතයේටමේ දිග තුනට පරල දෙක. දිග තුනට දෙක අනුපාතය වන සේපුතයේ ලු ඇදල හරිද භූමිය ලකුණු කරලා තමයි පුගුණ හාරන්ුව. ලනු ඇද භූමය ලකුණු කරන්න ැවිුත ඒ පස පොළව හාරගන්න පුළුවන්. හරි හැරීමේදී ඉවත් කන්න පස් පුළුවන් අපිට බැම්ම සෑදීම සඳහා භාවිතා කරන්න පුළුවන් පොකුණේ බැම්ම හදන්ඩ මේ පොකුණ හැරීමේදී ඉවත් කන්න පස්පුතේ පොකුණ හෑරණොකට පොකට හාරණකොට ඉවත් කන්න පස්පුතේ පොකුණේ බැම්ම සෑදීම සඳහා භාවිතා කරන්න පුළුව. පොකොට හාරණකොට ඉවත් කරන්න පස් ටික බැම්ම හදඩ භාවිතා කරන්න පුළුවන් වගේම පොකුණේ ගැඹුර අවම වශයෙන් අඩි තුනක් පහක්වත් වන්නුවන් පොකුණ ගැඹුර ගත්තාම අවම වශයෙන් පොකුණ ගැඹුර අඩි තුනත් අඩි පහත් අතර වියයතු පොකුණේ ගැම්ඹුර අඩි තුනත් අඩි පහත් අතරාගයක් වියුතු පපුති බැම්ම සකස්කිරීමේ දී පොකුණට පුරොන් ලද ජලය පීඩනය දරාගත හැකිවන ලෙස ආනතව සකස්කිරීම වැදග මේ පොකුණේ බැම්ම හදනකොට පොකුණට පුළුවන ලද ජලය ජලයේ පීඩනය දරාගතැහැකි වනසේ ආනතව සකස්කිරීම අවශ්‍යයි ඒකත් විශේෂයෙන් මතකතියාගන්න පුතේ මේ පොකුණේ ගැඹුර අවුම වශයෙන් අඩි තුනත් පහත් අතර වෙන්න ඕන්නේ පොකුණ ගැඹුර කොච්චලද පුතේ අවමය හරිද මිනිමම් හරි පොකුණේ ගැඹුර අවම වශයෙන් අඩිකොච්චාඇතපතතිේ තුනත් පහත් අතර පියතුයි. ඒ වගේම. බැම්ම සකස්කිරීමේදී පොකුණට පුරුවන ජලයේ පීඩනය දරාගත හැකිවන ලෙස ආනතෝ සකස්කිරීමට අවශ්‍යයි පොකුණේ බැම්ම සකස්කිරීමේදී රයිට් මේ පොකුුණට පුරුවණ ජලේ මගින් ඇතිවන පොකොන්ඩ පුරුවණ ජලය මගින් ඇතිවන පීඩනය දරාගත හැකිවන ලෙස ආනතෝ සකස්කිරීමට අත්‍යවශ්‍යයි පීට දරගන්න පුළුවන්ට ආනත සකස් කරන එක අත්‍යවශ්‍යයි. බලන්න පොකුණ සකස් කරලා තියෙනවා මතුපිට පතුල හරි බැම්මේ පතුල හා මතුපිට පලල අතර අනුපාතය තුනර් දෙකයි මෙබන්න මිරිදිදිය මස්ස්‍යපකුණක් මිරිදිය මස්සෙපුණක් බණඩු මිදිය මස්සපකුණක් මෙදන පතුළබන්න බැම්මී පතුල බැම්ම පතුල බැම්මේ පතුල හා මතුපිට අතර බැම්මේ පතුලයි මතුපිට අතර පලල අනුපාතය තුනර් දෙකයි තුනර දෙයක් වෙනුව මරතතිය. බලන්න මතුපිට පතුල මේ මතුපිට මතුපිට සොපේසක පතුළ. බැම්ම පතුල බැම්මේ පතුළ හා මතුපිට පලල අතර අනුපාතයේ හරි බැම් බැම්මේ පතුල හා මතුපිට පල් අතර අනුපාතේ තුනට දෙගක් වියතුයි. මේ විදියට පුතේ මේ විදියට හදපු බැම්ම සේදයාම වැලැක්වීමට පිඩැරිය ඇල්ලීම හෝ වර්ගවාන පුළ තන පිඩලි අල්ලන්න පුළුවන් මේ විදිට හැඳපු බැම්මේ පොකුණ බැම්ම හෝදලයා යන එක වැලැවීමට වර්සාවත් එක්ක ඇත මේ ජලේදාානන වසාන ජලය ජලප්ධානවාන එතකොට මේ පතුලේ මේ විදියට හැදපු පොකුුණේ බැම්ම හේදීයාන එක වලක්වන්න පිඩලි ඇල්ලීම හෝ පලාවර්ග බැවීම කරන්න පුල් පරසාාවට හෝදෙන යන එක වලක් කන්න පිඩලි ඇල්ලීම හෝ පලාවර්ග වැැවීම කරන්න පුවා. එන් පස පොකුුණ පතුලො හොඳින් පස් අදකර ජලේකාන්දු නෝන නිෙස දැඩිව සකස්සන්න ඕන. ඊට පත්ස්සේපුතේ පොකුණේ පතුල බොටම් එක හොඳින් පස් තද කරලා ඒතුළින් ජලේකාන්දු නොන ලස දැඩිව සකස් කිරීම අවශ්‍යෙන්. ඒ වගේම අවශ්‍ය විට පොකුණ හිස්කිරීම සඳහා බටයකුත් අතිරේක ජලයේ ඉවත් කිරීම සඳහා බටයකුත් ස්ථාන ගත කළ යුතු. පැහැදිල දියපපුතේ මකත් දේපති බන්නේ පස්සේ පොකුුණ පතුළේ පස් සොඳට තද කරලා පොකුණේ පතුලෙි පස් සොඳින් තද කරන්න ඕනේ උදට තද කරලලා ජලේ කාදු නෝල් ලෙසු දැඩි කිරීම අවශ්‍ය ඒවගේම අවශ්‍ය විට පොකුණ හිස්කිරීම සඳහා බටයකුත් අවශ්‍යයනටට කුණ හිස්කරන්න බටයකුත් අතරේක ජලය ඉවත්වීම සඳහා බටයකුත් ස්ථාන ගතකළ අතරේක ජලය ඉවත්වෙන බටයකුත් ස්ථාන ගක කරන්න ඒගේ පොතේ. පොකුණු පතුල ජලය හිස්කිරීම සඳහා භාවිතා කරන බටය දෙසට ආනතියක් සහිතෝ සෑදීමෙන් ජලය හිස්කිරීම පාසේ. මේ පොකුණු පතුල පොකුණේ පතුලේ හරිද පොකුණ පතුලේ ජලය හිස්කිරීම සඳහා භාවිතා කරන බටය. දෙසට ආනතියක් ඇංගල් එකක් සහිතව. ආනතියක් සහිතෝ සෑදීමෙන් ජලය හිස්කිරීම පහසු කොර ගන්න පුළුව. එකත් අපි කල්ුණු කතා කරතිය. මොකක්ද මේ පොකුණු පතුල ජලය හිස්කිරීම සඳහා භාවිතා කරන බටය. දෙසට ආනතියක් අඇංගල්ල එකක් පහිතව සෑදීමෙන් මේ ජලය හිස්කිරීම පහසු කරන්න පුළල හොඳයි ද විපත නම් අපි විශේෂයෙන්ම මේ කොටසෙන් දලපුතාලත්වක කතාා කරේ හත්තනයක දෙවන කොටසට අදාලෝපතේ ආරම මස්යෝගාවට අදාළවයි පපුතේ තවමත් කතා කරනින් යන්න. අපි බලාපපුරොත්තු වන ද ලපුතාලත්තෙක මේ පාඩ මේ ඊළඟ කොටසෙන් ඔගුලොත්තක ඉතිරි කොටික සාකච්චා කරන ඉතිරි සිද්ධාන්ත කොටස්ටික සාකච්චා කරන බලාපොත්තෙන පතේ ආහරමේ වත්ස වගාව සම්බන්ධයම්.